ඔබ සෑම සියලු දෙනාටම සදහව තුනේ ජීවිතය කියලා කියන්නේ හරිම පරස්පරයක්. සැපේ කියලා අපි අල්ලගන්නේ අපි ලඟ වෙන්නේ කොතනද? කුමකටද? එතන ඇත්තේ මහා දුක් ගොඩක්. ඒ නිසාවෙන් මේ ලෝක ධර්මතාවය, මේ ලෝක යථාර්ථය උනොවනසින් වටහාගෙන උතුම් වූ ධර්මාපෝතේන් නිවි සැනහෙන්නට පින්වත් ඔබ හැම දිනාටම මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පෙරේදී සංනිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව කලුතර ඈතකම බෝසත් මාපිය සෙවණ පරිශ්‍රයේ සුපිහිටි බෞද්ධ මාත්‍යාලයේ කලුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මැදිරි පරිශ්‍රයේ සිට මේ ආකාරයෙන් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. සදවත්නේ මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ මනෝවිද්‍යා පුහුණු උපදේශක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද අවසරයි නම සිහිපත් කරන්නට කැලණියේ අජිත පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සියල්ලන්ටම ප්‍රථමයෙන් සාදු නමින් පිළිගනිමු. साधु 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 तलपिटिय लियोन सिल्वा मावते पदिंची प्रियंत लीणारच्चि महता ऐतलु पौले सदहति पिन्मत पिरिस मेयुतु मोदेशनावट सदहति दायकत्वे लबा देन्ने එහෙමනම් අපි හැමදෙනාම සදහ සිතින් තැන්පත්ව මෙතෙන් සිට දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स निस्सितस्स चलितं अनिस्सितस्स चलितं नत्थि चलिते असति पस्सद्धि होति पसद्धिया सति नतिन होति नतिया असति आगति गतिन होति आगति गतिया असति चुतुपपातो न होति चुतुपपाते असति नेविधन हुरंग उभयमंतरेन एसावंतो दुक्खस्सातीति උතුම් තුනුරුවනට අප හැම දෙනාගේම ගෞරව ආදර වන්දනාව වේවා. নমස්කාරය වේවා. සදැහැති කාරුණික පින්නතුනි, බෞද්ධ මාත්‍යාලයට අයත් කලුතර පුරවරයේ ශාඛාව පිහිට ඇති කලුතර ඈතගම බෝසත් මාපිය සෙවණ පුණ්‍ය භූමියේ සිටයි අද ඔබ මෙලෙස ඒකාත්මිකව සද්ධර්මය ශ්‍රවණය කරනු ලබන්නේ. ඉතින් මේ ස්ථානය ආරම්භ කිරීමේදී පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ඇරයුමෙන් මලේගොඩ නන්ද නායක ස්වාමින් වහන්සේ තමයි මේ ආයතනය බුද්ධ ශාසනය බබළුවන්නට මහානීය සේවාවක් කිරීම පිණිස බෞද්ධ නාලිකාවට ඒ වගේම ලෝක ශාසනයට පූජා කොට තිබෙන්නේ සිත්සේ ශාසනික කටයුතු සිදු කර ගැනීම පිණිස. අපි තින් ආරාධනා දේශනාව ආරම්භයේදී මේ පිළිබඳව කෘතවේදීව සිහිපත් කරනවා. සදහවතුනි, අපේ ජීවිතවල අපිට කරගන්න අමාරුම දෙයක් තියෙනවා. මොකද්ද කරගන්න අමාරුම? ඉඩමක් ගන්න එක අමාරුයි. ගෙවල් හදන එක අමාරුයි. වාහන ගන්න එක අමාරුයි. වෙඩින් එකක් ප්ලෑන් කරන එක අමාරුයි. රස්සා කරන එක අමාරුයි. හැබැයි අපි අමාරුවෙන් වුණත් ඒ දේවල් කරගන්නවද නැද්ද? කරගන්නවා. මම ඔබේ මෙහි මහනවා. භාවනා කරන එක ලේසිද? භාවනා කරන එක ලේසි. නමුත් අපි කරන්නේ නැති නිසා අපිට ඒක අමාරුයි. දැන් බලන්න, අර කලින් කිව්ව හැම දෙයකටම ලොකු කාලයක්, විශාල ධනයක්, විශාල කැපකිරීමක් කරන්නට ඕනේ. ඇතැම් විට අපිට පිරිවරක් ඉන්නත් ඕනේ. නමුත් හිත හදාගෙන භාවනාවක් කරන්න අපිට මහා කණ්ඩායමක් අවශ්‍ය නැහැ. මුදලක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් අපිට විශේෂ වෙලාවක් අවශ්‍යත් නැහැ. මොකක්ද අවශ්‍ය? භාවනා කරන්න ඕනේ කියන හිත තමයි අවශ්‍ය. අපිට එන මොකද්ද නැත්තේ? ඒ හිත නැහැ. අනිත් හැම දෙයකටම හිත තියෙනවා. අනුන්ට බැන බැන හරි චෝදනා කර කර හරි නේද? මේ රටේ හරි විදේශ රටක හරි අඩු වැටුපක් යටතේ හරි ඉහළ වැටුප් යටතේ හරි අපේ දේවල් අපි කරගන්න කැප වෙනවා. නමුත් අපි භාවනාවකට කැප වෙනවද? කෙනෙක් ජීවත් වෙන්නේ අවුරුදු 80යි නා. ඒ අවුරුදු 80න් ඇතම් කෙනෙක් සමස්තය ගත්තොත් පැය 24ක්වත් භාවනා කරලා නැහැ. ඒ අවුරුදු 80 පුරාවටම භාවනා කරපු කාල ගත්තොත් ඔක්කොම එකතු කරත් ඇතම් කෙනෙක් 24 පැයක් භාවනා කරලා නැහැ. ඇතම් කෙනෙක් 24 පැයක් නෙමෙයි, එක පැයක් භාවනා කරලා නැහැ. ඉතින් කොහොමද හිත හැදෙන්නේ? ඉතින් කොහොමද හිත හදන්නේ? අපි දන්නවා කායික පෝෂණයට ආහාර අවශ්‍ය බව, මානසික පෝෂණයට අවශ්‍ය මොනවද? ආහාරද? ආහාරත් අවශ්‍යයි. මානසික පෝෂණයට ආහාරත් අවශ්‍යයි. නමුත් මානසික පෝෂණයට භාවනාව කියන ආහාරය අත්‍යවශ්‍යයි. අවශ්‍යයි නෙමෙයි, අත්‍යවශ්‍යයි. අද ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා ඔබේ ප්‍රඥාව අවදි වෙන විදිහේ දේශනාවක්. මේ දේශනාවේ නම ඡන්න සූත්‍රය. මොකද මේ දේශනාවේ නම? ඡන්න. ඡන්න කියන නම ශාසනික ඉතිහාසයට ගියාම ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි මෙතන කතා කරන්නේ ඒ ඡන්න ගැන නෙමෙයි කියලා අපිට හිතෙනවා. මොකද එකම නමින් පුද්ගලයෝ ගොඩක් වර්තමානයේ පවා ඉන්නවනේ. දැන් අපි කතා සුනිල්. සුනිල්ලා එක්කෙනයිද ඉන්නේ? පියල්, කමල් නේද? රාණිලා එක්කෙනයිද ඉන්නේ? රීටා, නෑ. එකම නමින් ගොඩක් ඉන්නවා. බුදු දේශනාවෙත් එහෙමයි. එකම නම තිබ්බට විවිධ පුද්ගලයන්ගේ ස්වභාවයන් සහ ඒ අයට බුදුරජාණන් වහන්සේ කරපු අනුශාසනාවන් අපිට මේ මූලික බණපද තුල මුණ ගැහෙනවා. මම එහිදී අද ඔබ දැනුවත් කරන්නට යොදාගත්තේ ඉතාමත්ම වැදගත් දහම් පාඩයක්. ඡන්න සූත්‍රයට අයත් දහම් පාඩයක්. මේ ප්‍රකාශය කරන්නේ මහා චුන්ද කියන තෙරුන් වහන්සේ. මේ ප්‍රකාශය කරන්න නිදාන වෙච්ච කතාවක් තියෙනවා. මගේ නිදාන කතාව කියන්න කලින් මේ කරපු ප්‍රකාශය ගැන ඒ සූත්‍ර පාඨය ගැන මම ඔබට පැහැදිලි කිරීමක් කරන්නම්. මහා චුන්ද තෙරුන් වහන්සේ මේ දේශනාවට මුල්වන ඡන්න තෙරුන් වහන්සේට පවසනවා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත්ති. ආයුෂ්මතුන් වහන්සේ මමත්වයක් තිබ්බොත් තමයි හිත කඩා වැටෙන්නේ. මමත්වයක් තිබ්බොත් තමයි මොකක් කඩා වැටෙන්නේද? හිතක් කඩා වැටෙන්නේ. මමත්වයක් නැත්නම් මානසික කඩා වැටීමක් නැත. මමත්වයක් තිබ්බොත් හිත කඩා වැටෙනවා. මමත්වයක් නැත්නම් හිත කඩා වැටීමක් නැත. එතකොට හිතේ කඩා වැටීමක් සැලීමක් නැති කල්හි සැහැල්ලු බවක් ඇත. සැහැල්ලු බව ඇති විට භව පැවැත්මට නැඹුරු වීමක් නැත. භව පැවැත්මට නැඹුරු වීමක් නැති විට සසරෙහි ඒමක් යාමක් නැත. සසරෙහි ඒමක් යාමක් නැති විට චුතියත් උපතත් නැත. චුතියත් උපතත් නැති විට මෙහෙත් නැත වෙන තැනකත් නැත. ඒ දෙක අතරත් නැත. මේක තමයි හැම දුකකම අවසානය. බුද්ධ ශාසනය තුළ අපිට මුණ ගැහෙන අප්‍රකට ගැඹුරු තැනක් තමයි මම දැන් ඔබට මේ පහදලා දෙන්නේ. හිතන්නකෝ ඔබ මනසින් වැඩිපුර බැඳිච්ච කෙනා ගැන. දැන් අම්මා කෙනෙක් වුණත් දරුවෝ පහක් හිටියට දරුවෝ පස් දෙනාගේ වැඩිපුර බැඳිච්ච දරුවෙක් ඉන්නවා. ඒක තමයි ස්වභාවය. හරිද? එතකොට ඔබ වැඩිපුර බැඳිච්ච කෙනාව ඔබ ඉක්මනට සිහි කරන්න. ඔබ වැඩිපුරම බැඳිච්ච කෙනා ඔබට මුණ ගැහුනේ නැත්තම්, ඇසුරටපත් උනේ නැත්තම්, අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඒ දරුවාව ඔබට දරුවෙක් හැටියට මුණ ගැහුනේ නැත්තම්, සැමියා බිරිඳ වෙන්න පුළුවන්. ඔබේ බිරිඳ, ඔබේ සැමියා ඔබට මුණ ගැහුනේ නැත්තම්, ඔබ ආදරය කරන කෙනා ඔබට මුණ ගැහුනේ නැත්තම්, වර්තමානය තුල ඔබ මේ ගත කරන පීඩාකාරී ආතතිකර මේ ස්වභාවය තිබෙනවද? හිතලා බලන්න හොඳට. මේකේ ප්‍රඥාවට කතා කරන දේශනාවක්. අපි මේ පුද්ගලයන් ඇසුරු කරන්නේ මානසිකව අල්ලගෙන. අපි පුද්ගලයන් ඇසුරු කරන්නේ කොහොමද? මානසිකව අල්ලගෙන. මානසිකව අපි අල්ලගෙන ඉන්න කෙනා මෙහෙම යෝජනාවක් කරනවා. මට ටික කාලයකට ඈත් වෙන්න වෙනවා. ඒතර මොකද වෙන්නේ? එක පාට හිතේ තියෙන බර අපි කඳුළු වලින් පිට කරනවා. ඔයා මාර කතාවක් කියන්නේ. ඔයා ඈත් වෙලා කොහොමද? මං අසරණ වෙනවනේ. මං තනි වෙනවනේ. මං අනාථ වෙනවනේ. අපි එක එක්කෙනාට ශරීර වලින් බැඳිලා නොහිටියාට මානසික බැඳුම් වලින් බැඳිලා නැද්ද? දිනක් උදෑසන කාලෙක සවැත් නුවර ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත කරන වෙලාව, එදා උදේ කාලේ 9ට විතර කොසල් රජුරුවන්ගේ රාජ්‍යයේ රාජද්‍රෝහි පිරිසක් රාජ බටයන් විසින් දන්වැල් වලින් ගැට ගහලා ඒ අය වීදියේ හිරගෙදරට අරගෙන යනවා. ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් අයින් වෙලා මේ සිද්ධිය බලාගෙන හිටියා. ඊට පස්සේ හවස් කාලේ ධම්සභා මණ්ඩපයේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ අර උදේ දැක්ක සිද්ධිය ස්වාමීන් වහන්සේලා කිව්වා. ස්වාමීනි, අද උදෑසන කාලේ බරපතල් විදිහට වැරදි කරපු හොරු ටිකක් කුසල රජුරුවන්ගේ හමුදාවේ අය දන්වැල් වලින් ගැට ගහලා ඇදගෙන ගියා කිව්වා. හිරේ දාන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පවසා වදාරනවා, මහණෙනි, එතනත් බැඳීමක් තියෙනවා තමයි. එතනත් බන්ධනාගාරයක් තියෙනවා තමයි. නමුත් මහණෙනි, ඊට වඩා ලොකු බැඳීමක් සහ බන්ධනාගාරයක් තියෙනවා කියලා කිව්වා. ස්වාමීනි, මොකක්ද ඊට වඩා තියෙන ලොකු බැඳීම? ඊට වඩා ලොකු බන්ධනාගාරය මොකක්ද කියලා ඇහුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ගෘහණියක් හැටියට, අම්මා කෙනෙක් හැටියට දරුවන්ට බැඳිලා, සැමියට බැඳිලා, සැමියෙක් නම් බිරිඳට බැඳිලා, තමන්ගේ නිවාස වලට බැඳිලා, ඒ වගේම යාන වාහන වලට බැඳිලා, කනකර ආභරණ වලට, මුදල් වලට, නෑකම් වලට, විවිධ සමිති සමාගම් වලට බැඳිලා ඉන්නවනේ. කවුද බැඳිලා ඉන්නේ? ඒ බැඳිලා ඉන්න කෙනාගේ නම මොකද්ද? මම. මම තමයි බැඳිලා ඉන්නේ. අර බන්ධනය සුළු එකක් කියනවා. දන්වැල් වලින් ගැට ගහපු බන්ධනය සුළු බන්ධනයක් කියනවා. දන්වැල් නොතිබ්බත් මේක තමයි කියන සැබෑම බන්ධනය කියලා කියන්නේ. ඇතැම් විට අර බන්ධනයෙන් අවුරුදු 10කට පස්සේ එළියට එන්න පුළුවන්. ඒ බන්ධනාගාරයෙන් අවුරුදු 10කට පස්සේ එළියට එන්න පුළුවන්. හැබැයි කෙලස් බන්ධනාගාරයෙන් අවුරුදු 10කට පස්සේ නිදහස් වෙන්න පුළුවන්ද? ඇතැම් විට මැරෙනකම් බෑ. ඇතැම් අම්මා තාත්තා මැරෙන්නෙම දරුවන් ගැන හිතේ බර තියාගෙන. දැන් මට එහෙම අම්මා කෙනෙක් ඊයේ කතා කළා. උපදේශක් ගන්න. හාමුදුරනේ, මම යමක්කමක් තියෙන තැනක අම්මා කෙනෙක්. මම අසවල් තනතුර දරපු නිලධාරිණියක්. මගේ මහත්තයත් උසස් ශ්‍රේණියේ නිලධාරියෙක්. මගේ දුවගේ දැන් වයස ඉක්මවා යනවා. දැන් විවාහ වෙන වයසත් ඉක්මවා අවුරුදු 40කට කිට්ටු වෙනවා මගේ දුවට. මෙයාට විවාහයක් ගැන උනන්දුවක් නැහැ හාමුදුරුවනේ. මෙයාට අනාගත දැක්මක් නැහැ. මෙයත් හොඳට ඉගෙනගෙන උපාධිධාරිණියක්. හාමුදුරනේ, දැන් මට තියෙන එකම ප්‍රශ්න තමයි මේ බර දරන්නේ කොහොමද? මං හදිස්සියේ නැති වුණොත් මේ දරුවාට යන කලදසාව මොකද්ද කියලායි මගේ හිතේ මේ තියෙන බර. මං ඔබ වහන්සේට කතා කළේ පිළිතුරක් අපේක්ෂාවෙන්. මම මිනිත්තු 21ක් කතා කළා. මිනිත්තු 21ක්. මං කෝ, අම්මා, කෙලින්ම මාතෘකාවට බහිමු. මං දැන් අම්මගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්න ටික? දැන් අම්මගේ වයස අම්මා හිතන්න අවුරුදු 70 ගණක් කිව්වා. මං කව මේ රටේ මිනිස්සු බහුතරයක් සාමාන්‍යයෙන් මොන වගේ වයස් මට්ටම් වලදීද මැරෙන්නේ? අවුරුදු 80ට මෙහා ගොඩක් අය මැරෙනවා. දැන් එහෙනම් අම්මා හිතන්න, දැන් අම්මගේ වයසයි අවුරුදු 80යි. අවුරුදු 80ෙන් දැන් අම්මගේ වයස අඩු කරන්න. දැන් අම්මට තව කොච්චර කලද ජීවත් වෙන්න තියෙන්නේ? දැන් එයාමට උත්තර දෙනවා. මං කිව්වා, දුවට පිහිටක් පිළිසරණක් ලැබුණත් නොලැබුණත් ඔබතුමියට පරලොව යනකොට දුව අරගෙන යන්න බෑ. අම්මගේ තනියට දුව එන්නෙත් නෑ. කැමති වුණත් අකමැති වුණත් දුව ගැන තියෙන බැඳීම අත්හරින්න සිද්ධ වෙනවා. අත්හරියේ නෑ කියමුකෝ. ඒත් අත්හැරෙන්නේ නැද්ද? අපි කියනෝ නෑ, දරුවන්ගේ සෙනෙහස කොහොමද අත්හරින්නේ? මට බෑ අත්හරින්න හාමුදුරු කිව්වට. ඒත් අත්හැරෙන්නේ නැද්ද? අත්හැරෙනවා. එහෙනම් හොඳම දේ அத்தரென்ற கலிங் அத்தரென்ற கலிங் අත්හරින එක නෙමෙයිද? අත්හැරෙනවා කියන එක ස්වභාවයෙන්ම වෙනවා. අත්හරිනවා කියන එක වෙන්නේ ප්‍රඥාවෙන්. ඔබ හිතන්නේ ගොඩක් දෙනෙක් අත්හරිනවද? ගොඩක් දෙනෙකුට අත්හැරෙනවද? සිද්ධාර්ථ කුමාරයාට අත්හැරුණාද අත්හැරියද? සිද්ධාර්ථ කුමාරයා මොකද්ද කළේ? අත්හැරිච්ච එකක්ද උනේ අත්හැරිය එකක්ද? ලෝකේ ඕනෑම කෙනෙකුට අත්හැරෙනවා කියන එක ස්වභාවික දෙයක්. ප්‍රඥාවන්තයෙක් විතරයි අත්හරින්නේ. මං කෝ දැන් අම්මට මොකක්ද අවශ්‍ය මෙතනදී? ප්‍රඥාව නේද කියලා ඇහුවා. එහෙමයි හාමුදුරනේ කිව්වා. මං කිව්වා අම්මා දුව වර්ගෙන යන්නෙත් නැත්තම්. දුව අම්මත් එක්ක ඉන්නෙත් නැත්තම්. බැඳීමක් තිබ්බත් නොතිබ්බත් මේ සෙනෙහස හුදෙක් తాවකාලික එකක්. මේ සෙනෙහස ගැන ධර්මයෙන් තේරුම් ගත්තේ නැත්නම් මේකේ භයානක පැත්තකුත් තියෙනවා. දරු සෙනෙහස කියලා කියන්නේ අතුලාන්තයෙන් ගත්තට පස්සේ ලෝභය, කාමය, තවත් පැත්තකින් රාගය. දරු සෙනෙහස තමයි. දරු සෙනෙහස ඇතුලේ තියෙන්නේ මොකද්ද? ලෝභසිත, කාමසිත, රාගසිත. ඒකට මං ඇහුවා ඒ ලෝභ සිත, කාම සිත, රාග සිත අපිට ඇති කරන්නේ යහපතක්ද අයහපතක්ද? අයහපතක්. එතකොට අපි මැරෙන්නේ ලෝභයට යට වෙලා නම්, කාමයට යට වෙලා නම්, රාගයට යට වෙලා නම් එකෙන් අපිට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් අත්හරින්න මහන්සි ගන්න කියලා මම අනිත්‍ය භාවනාව කියලා දුන්නා. හැබැයි තියර මොලේ තියෙන අම්මා කෙනෙක් නිසා තේරුම් ගත්තා. දැන් මේ පණිවිඩයේ ලෝකේ කීයෙන් කී දෙනාටද කියලා දෙන්න පුළුවන් කියන්නකො. ලෝකේ කී දෙනෙක්ට මේ පණිවිඩයේ හිතට යයිද? පින්නතුණි මම යාමට කිව්වා. අම්මා හුරුතල් විදියට හිතන්න එපා. ළමිස්සියක් වගේ බොළඳ විදියට හිතන්න එපා. තේනවද? දැන් පරලොවට යන්න සැලැස්මක් ගහගන්න. දැන් මේ ලෝකේ ජීවත් වෙච්ච කාලේ ඉවරයි. දැන් කල්ලිකුත් වේගෙන යනවා. දැන් ඉතින් අපිත් එක්ක කවුරු හිටියත් කවුරු නොහිටියත් අපිට ඊළඟ ගමනට සූදානම් වෙන්නම වෙනවා. ඊළඟ ගමනට සූදානම් වෙනකොට අපිට මේ සූදානමට තියෙන හොඳම දෙයක් තමයි අනිත්‍ය මෙනෙහි කිරීම. මොකක් මෙනෙහි කිරීමද? අනිත්‍ය මෙනෙහි කිරීම. ඒකයි මේ මහා චුන්ද තෙරුන් වහන්සේ පවසන්නේ. ආයෂ්මතුනි මමත්වයෙන් ඇසුරු කරන කොටයි සැලීමක් තියෙන්නේ. දැන් අපේ හිත සැලෙන්නේ නැද්ද? ඇයි එයා මට එහෙම කළේ? ඇයි එයා මට එහෙම කිව්වේ? ඇයි මේ මගේ ඉරණමකට මමපත් උනේ? බලන්න මේ ලෝකේ ගීත සාහිත්‍ය ගත්තට පස්සේ වැඩිපුරම තියෙන මොන ගීතද? ආදර ගීත. ආදර ගීත අතරත් ජය ලැබපු ආදර ගීතද පරාජයට පත්වෙච්ච ආදර ගීතද ගොඩක් තියෙන්නේ. කියන්න බලන්න. ප්‍රේමයෙන් ජය ලැබුවා කියන ගීතද තියෙන්නේ, ප්‍රේමයෙන් පෙරදුනා කියන ගීතද? ඒ කියන්නේ විරහ ගීත. ලෝකේ ස්ථිර නම්, ලෝකේ සදාකාලිකයි නම්, ලෝකේ සැපසහගතයි නම් විරහ ගීත කියලා જાතියක් තියෙන විදිහක් නැහැ. හැමදෙනාම ප්‍රේමයේ ජයග්‍රාහකයෝ. පැහැදිලිද? එහෙනම් ප්‍රේමයෙන් වේවා වෙනත් දෙයකින් වේවා අපි පෙරදෙන්නේ ප්‍රතික්ෂේප වෙන්නේ. අපිව අන් අයට එපා වෙන්නෙත් අපිට අනිත් අය එපා වෙන්නෙත් කුමක් නිසාද? මෙන්න මේ මමත්වයෙන් සැලීමක් තියෙන හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලහු පරිවත්තං චිත්තං. ලහු පරිවත්තං චිත්තං කියන්නේ මේ හිත එක මොහොතෙන් එක ෂණයෙන් වෙනස් වෙනවා. එක දැක්මෙන් මේ හිත වෙනස් වෙනවා. හරිද? එක ෂණයෙන් වෙනස් වෙන හිතක්. එක ෂණයෙන් වෙනස් වෙන හිතක් ස්ථිරව පවත්වන්න නම් මොකක්ද අපිට අවශ්‍ය? කුසලය අවශ්‍යයි. කුසලය. ඒ කුසලයක් හැබැයි පැතුමකින් අපිට ලැබෙන්නේ නැහැ. කුසලයේ කියන එක තියෙන්නේ අභ්‍යාස කරන්න. කුසලයේ කියන එක තියෙන්නේ මොනවා කරන්නද? අභ්‍යාස කරන්න. හැබැයි අපි ඕනෑම අභ්‍යාසයක් කරයි කුසල අභ්‍යාසය හරිනකොට. අවශ්‍යම අභ්‍යාසය මොකද්ද? කුසල අභ්‍යාසය. අපි කරන්න හුරු වෙලා නැත්තිත් කුසල අභ්‍යාසය. කුසලයේ අභ්‍යාස කරන්න හුරු වෙලා නැහැ. ඒක නිසා මහා චුන්ද තෙරුන් වහන්සේ පවසනවා මමත්වයක් නැත්තම් මමත්වයක් නැති තැන සැලීමක් නැත. සැලීමක් නැත්නම් ඒ තුල තියෙන්නේ පීඩාවක්ද සැහැල්ලුවක්ද කියන්න බලන්න. මමත්වයක් නැත්තම් සැලීමක් නැත. සැලීමක් නැති තැන තියෙන්නේ පීඩාවක්ද සැහැල්ලුවක්ද? සැහැල්ලුවක්. සැහැල්ලුවක් ඇති තැන තියෙන්නේ මොකද්ද? නිදහස් වීමක්. සැහැල්ලුවක් ඇති තැන තියෙන්නේ මොකද්ද? නිදහස් වීමක්. මෙතන නිදහස් වීම කියලා කියන්නේ ඇත්තටම භවයෙන් නිදහස් වීම. භව පැවැත්මට නැඹුරු වීමක් නැත්තම් සසරේ යනවා සසරේ එනවා කියලා එකක් නැහැ. යෑමක් ඒමක් නැත්තම් ආය උපතක්ද මරණයක්ද නැත්. ඒකට චුතිය උපත කියලා කියනවා. මරණයක් උපතක් නැත්තම් මෙහෙත් නැත තව තැනකත් නැත. අන්න ඒක තමයි කියන ඒසාවන්තෝ දුක්ඛස්සාති. දුකේ අවසානය කියලා කියන්නේ. ඒ සිද්ධියට නිදානය වෙන්නේ මෙන්න මේ වගේ හේතුවක්. මේ කතාවට මුල්වන මේ චන්න කියන තෙරුන් වහන්සේ බරපතල විදිහට ගිලන් වෙලා කායික දුකටපත් වෙලා හොඳට ඕම දැන් අමාරුවෙන් අපහසුවෙන් ඉන්නවා. දිනක් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් අර කලින් කියන ලද මහා චුන්ද තෙරුන් වහන්සේත් චන්න තෙරුන් ඉන්න තැනට වැඩම කළා. වැඩම කරලා චන්න තෙරුන්ගෙන් අහනවා කච්චිතේ ආවුසෝ කමනීයං ආයුෂ්මතුනි. ආයුෂ්මතුනි කියලා කියන්නේ ශාසනික සහෝදර සහෝදරත්වයේ කතා කරන වචනය. ඒක පැවිදි අයට අදාළ වචනයක්. ආයුෂ්මතුනි පාලි වචනේ ආවුසෝ. ආයුෂ්මතුනි කොහොමද ඉවසන්න පුළුවන් නේද? කච්චියාපනියම් දන් වළඳන්නට ගිලම්පස ටිකක් වළඳන්න පුළුවන් නේද? කච්චි දුක්ඛ වේදනා පටික්කමන්ති නෝ අබික්කමන්ති. කොහොමද දුක් වේදනාවල අඩුවීමක් නේද තියෙන්නේ? වැඩිවීමක් නෑ නේද? පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ අභික්කමෝති. අඩුවීමක්ම මිස වැඩිවීමක් පෙනෙන්නට නෑ නේද කියලා ධනාත්මකව කරුණු ඉදිරිපත් කළා. දැන් සාමාන්‍යයෙන් ඔබ රෝගියෙක් බලන්න ගියාට පස්සේ ඔබ රෝගියාගේ ස්වභාවය දැකලා මොකද්ද රෝගියාගෙන් අහන්නේ? ඔයා මේ දවස් ටිකේම බත් කටක්වත් කාලා නැහැ කියලා ආරංචි වුණා. සුප් ටිකක්වත් බොන්නේ නැහැලු. ඔහොම ඉඳලා කොහොමද බලන්න හැටි විතරක්. ඔයාව දැක්කට පස්සේ මටත් නිකන් පපුව හොස් ගාලා ගියා. බලන්න මූණකට මැලවිලා කොච්චර ලස්සන හිටපු ඔයාද. දැන් එතකොට මේ කියන කතාව ඇත්ත. කියන කතාව ඇත්ත වුණාට මූණකට මැලවිලා ඇදිලා ගිහිල්ලා නහරවැල් ඉලිප්පිලා දවස් ගාණක් බත් කටක් කාලා නැහැ සුප් වතුර ටිකක් අහක දාලා කියලා ඇහුණාම රෝගියාගේ හිත සුවපත් වෙයිද තවත් ඇතුළාන්තයෙන් කඩා වැටෙයිද? සුදු මෙලි වෙලාලු, ඇදිලා ගිහිල්ලාලු, හකු බැහැලාලු, කළු වෙලාලු, කැත වෙලාලු, නහරවැල් ඉල්පිලාලු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ගිලන් කෙනෙක්ගෙන් අහන්නේ එහෙම නෙමෙයි. කියන්නේ බෞද්ධයෙක් ගිලන් කෙනෙක්ව බලන්න ගියාට පස්සේ අහන දෙබස් වෙනයි. අපේ බෞද්ධ සමාජයේ දෙබස්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ බුද්ධ දේශනාව දන්නේ නැහැ. පිරිත් දන්නවද කියන්නකෝ? පිරිත්වල සිංහල තේරුම් දන්නවද? ගොඩාක් අය පිරිත් කියන්නේ මන්තර කියනවා කියලා අදහස් ඉන්නේ. පිරිත් පොතේ තියෙන පිරිත් කීයක් සිංහලෙන් දන්නවද ඔබ? දන්නේ නැහැ. නොදන්නා දෙයක් ජප කිරීමෙන් ප්‍රතිඵල ලැබෙයිද? මම මේ නිකන් සාමාන්‍ය දෙන common sense සාමාන්‍ය දෙනම නොදන්න දෙයක් ජප කිරීමෙන් ප්‍රතිඵල ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. දන්න දෙයක් තමයි හිතට යන්නේ. නොදන්නා දෙයක් හිතට යයිද? දන්න දෙයක් තමයි හිතට යන්නේ. හරිද? දැන් එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ආශ්මතුනි, ඉවසන්න පුළුවන් නේද? දන්වල දන්න පුළුවන් නේද? දුක් වේදනා අඩු වෙනවා නේද? වැඩිවීමක් නැහැ නේද? අඩුවීමක්ම මිස වැඩිවීමක් පෙනෙන්නට නැහැ නේද කියලා ඇහුවා. එතකොට මේ ගිලන් වෙච්ච චන්න ස්වාමීන් වහන්සේ පවසනවා, අනේ සාරිපුත්තයන් වහන්සේ, මට ඉවසන්න නම් බෑ. දන් පැන් ගිලන්පස වළඳන්නත් බෑ. එන්නෙන් ලෙඩේ වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැහැ. අනේ මට නම් හොඳටම අමාරුයි. මට තියෙනවා ස්වාමීනි මේ වාත අමාරුවක්. මගේ ඔළුව නිකන් දෙදරුම් කනවා. මගේ ඔළුව ඇදුම් කනවා ස්වාමීනි. බලවත් විදිහට වාතය හිස මුදුන පෙළනවා. ඒ තරම් හිසේ අමාරුවක් මට තියෙනවා ස්වාමීනි. මට තියෙනවා පුදුමාකාර උදරාබාධයක්. හරියට තියුණු ආයුධයකින් බඩට අනිනවා වගේ. තියුණු ආයුධයකින් බඩ කපනවා වගේ. ඒ තරම් බරපතල විදිහේ උදරාබාධයක් මට තියෙනවා. ස්වාමීනි මගේ හිසේ අමාරුව ගැන කියනවා නම් කවුරු හරි කෙනෙක් තද යමකින් ඔළුව මුදුන්ට ගහනවා වගේ. මට මේ තියෙන හිසේ කැක්කුම ස්වාමීනි මගේ තියෙනවා ඇඟේ 1000ක්. හරියට අයෝම පුරුෂයෝ දෙන්නෙක් පුද්ගලයෙක්ව අල්ලගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා තවනවා වගේ. මගේ ඇඟේ තියෙන උණුසුම රස්නේ පිට කිපිලා තියෙන ස්වාමීනි. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, අනේ සාරිපුත්තයන් වහන්සේ, දැන් මට ජීවත් වුණා ඇති. මම මේ විඳෙව්ව ඇති. මට තවත් බෑ. තවත් බෑ. ඒකෙන් දා මම මැරලා යන එකයි හොඳම දේ. මම මැරෙන එක තමයි හොඳම දේ. මරණයෙන් මෙපිට විකල්පයක් නැහැ. මෙහෙම විඳවනවට වඩා මැරලා යන එක හොඳයි කියලා කිව්වා. එතකොට සාරිපුත්තයන් වහන්සේ පවසනවා, ආයුෂ්මත් චන්න, සංසිඳෙන්න. මරණේ විකල්පයක් නෙමෙයි. මරණය කියන්නේ තවත් ප්‍රශ්නයක් හදන හේතුවක්. මරණය කියන්නේ විකල්පයක් නෙමෙයි. මොකද්ද? ප්‍රශ්නය තවත් අලුත් වීමක්. හිතන්නකෝ ඔබේ ෆෝන් එකේ මොකක් හරි version එකක් තියෙනවා. අපි ඒකට නමක් දෙමුකෝ. ඔබේ තියෙන version එක 10. version 10 එක තමයි ඔබේ ෆෝන් එකේ තියෙන්නේ. එතකොට කම්පැනි එකෙන් කියනවා new update එකක් තියෙනවා. අලුත් පහසුකම් අත්දකින්න නම් ඔයා මේක යාවත් කාලීන කරන්න ඕනේ. new version එක 10.5. අපි මොකද කරන්නේ? මේක upgrade කරනවා. මේක අපි අලුතෙන් මොකද කරන්නේ? update කරනවා. ඊට පස්සේ 10 තිබ්බ කෙනා 10.5 වලට මාරු වෙනවා. යලි උපතක් කරා යාමත් ඔහොමයි. දුකක් පරිහරණය කර අපි මේ ඊළඟට යන්න හදන්නේ සැපයක් කරාද? කොච්චර අවබෝධයක් නැති ඔලොමොට්ටල කමක් අපි තුල තියෙනවද කියලා බලන්නකෝ. ඔලොමොට්ටල කමක්. දුකක් පරිහරණය කර අපි යන්න හදන්නේ මොකක් කරාද? සැපයක් කරා නෙමෙයි. එහෙනම් තවත් අලුත් දුකක් කරා. 10 නෙමෙයි 10.5. දුකේ version එක මාරුණා විතරයි. සිස්ටම් එක එකයි. දුකේ version එක මාරුණාට එකම දුක. යලි ඉපදුනා කියන්නේ අපි දැන් මේ විඳවන විඳවිල්ල ආයිමත් මුල ඉඳලා විඳින්නට වෙනවා. පැහැදිලිද? ජීවිතයකට උරුම විඳවිලි මොනවද? ජරා මරණ. ජරා මරණ සහ ජරා මරණ වලට අයිති අනිත් හැම දුකක්ම. හරිද? එතකොට සාරිපුත්තයන් වහන්සේ පවසනවා, ආයුෂ්මතුනි සංසිඳෙන්න. මිය දෙන්නට හිතන්න එපා. පහසුවෙන් යැපෙන්න. ඔබ වහන්සේට දානමාන ආදී හරියට ලැබෙන්නේ නැත්තම් ඔබ වහන්සේ වෙනුවෙන් මම පින්ඩපාතේ ගිහිල්ලා දානි හොයාගෙන එන්නම්. කවුද කියන්නේ? සැරියුත් මහරහතන් වහන්සේ. දැන් ඉන්න නායක හඳුනමක් කියයිද එහෙම? පොඩි හඳුනමක් අසනීපෙලා ඉන්නවා. පොඩි නම හරියට දාන ටික ලැබෙන්නේ නැත්නම් මං ඔබ වහන්සේ වෙනුවෙන් දානේ හොයාගෙන ඉන්නම් කියලා කියයිද? නෑ, කුලීකාරයෙකුට බාර දෙනවා. ඒක ඇද මාර්ගඵලලාභයෙන් බිහි වෙන්නේ නැත්තේ. මාර්ගඵල ලබනවා කියලා කියන්නේ දැනුගත්කම් මත වෙන එකක් නෙමෙයි. ගුණවත්කම මත වෙන එකක්. දැන් අද දැනුගත් අය ඕන තරම් ඉන්නවා. අඩු මොනවද? අඩු මොකද්ද? ගිහි පැවිදි සමාජයේ අඩු මොකද්ද? ගුණවත්කම් අඩුයි. දැනුගත්කම් වැඩි. දැන් බලන්න ඇතැම් නම් කියනකොට නමට ඉස්සරහින් විනාඩි ගාණක් යන තනතුරු ටික කියන්න. අනේ කමක් නැහැ, හොඳයි. ඒක ඇගේ කැපවීම මහන්සිය. නමුත් ඒ තනතුරු වල බරටම අපි හිතමු තනතුරු වල බර දකුණු පැත්ත. ඒ තනතුරු වල බරටම සමගාමී වෙන්න, සමබර වෙන්න ගුණාත්මකකමක් තිබ්බනම්. ගුණාත්මක බවක් තිබ්බනම් මුලින්ම නැති වෙන්නේ මොකද්ද? ඒ තනතුරු වලට තියෙන ආසාව, කෑදරකම. පැවිදි අපිත් බරපතල අමාරුවක වැටලා ඉන්නේ. ඇතම් කාරණවලද ගිහි ඔබ හොඳයි අපිට වඩා. ඔබ අත්හරිනවා, අපි වදා ගන්නවා. ඒකද වෙන්න ඕනේ? නෑ. අවශ්‍ය නැත්තම් දාලා යන්න ඕනේ. ඒක තමයි නිදහස් වීම කියලා කියන්නේ. තේරෙනවද? දැන් මේ එකම සිස්ටම් එකකට අහු වෙලා හිර වෙලා ඉන්නවා. ඊට පස්සේ කියනවා නිවනක් නැහැ, නිදහසක් නැහැ. කොච්චර කළත් හොඳක් නැහැ. මේ හැම එකකම අතුලාන්තයේ තියෙන එකම එක කතාවක්. මොකද්ද? මමත්වයෙන් සැලීමක්. මමත්වයෙන් සැලීම තුළ තියෙනව බදාගැනීම. ග්‍රහණය වීම, අල්ලා ගැනීම. ඒක පැවිදි අපිටත් එහෙමයි, ගිහි ඔබටත් එහෙමයි. සාරිපුත්තයන් වහන්සේ පවසනවා, ආශ්මතුණී ඔබ වහන්සේගේ අසනීපයට ගැළපෙන බෙහෙත් හේත් නැත්තම් මම පින්ඩපාත කරලා ඒ බෙහෙත් හේත් ටිකත් ගෙනල්ලා දෙන්න. කොයිතරම් අහිංසකයිද බලන්නකෝ. නේ? කොච්චර අහිංසකයිද? ඔබ වහන්සේට දාහනේ නැත්තම් මම දාහනේ හොයාගෙන එන්නම්. ඔබ වහන්සේට බෙහෙත් නැත්තම් මම බෙහෙත් ටික හොයාගෙන එන්නම්. ඔබ වහන්සේට සුදුසු උපස්ථායකයෙක් නැත්තම් මම ඔබ වහන්සේ ළඟ නැවතිලා ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්. කවුද මේ කියන්නේ? දක්ෂින ශ්‍රාවක. බුදුරජාණන් වහන්සේට පස්සේ නම කියවෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කියන්නේ තම සහෝදර ස්වාමීන් වහන්සේට, ඔබ වහන්සේ වෙනුවෙන් මං ඉදිරිපත් වෙන්න. හැබැයි මැරෙන්න හිතන්න එපා. මරණේ විකල්පයක් නෙමෙයි. එතකොට මේ චන්න ස්වාමීන් වහන්සේ කියනවා, අනේ සාරිපුත්තයන් වහන්සේ, අසනීපයට ගැලපෙන ආහාර පාන නැතුව නෙවෙයි, බෙහෙත් හේත් නැතුව නොවේ, ගැළපෙන උපස්ථායකයෙක් නැතුව නෙවෙයි, මම බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේව ඇසුරු කළේ අමනාප සිතින් නොවේ, මනාප සිතින්මයි. ඒ කියන්නේ මට බුදුරජාණන් වහන්සේ කියන්නේ වැරදි හැඟීමක්, වැරදි අදහසක් ඇති වෙලාම නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මට තද බවක් ඇති වෙලාම නැහැ. මම බුදුරජාණන් වහන්සේ ගැන මුදුව මොලොක්ක පහන් සිතින්, සදහැ සිතින් හිතපු කෙනෙක්. ඉතින් ශ්‍රාවකයෙක් හැටියට මම එහෙමනේ කරන්න ඕනේ ස්වාමීනි. ඒ නිසා මම ජීවිතේ නැති කරගත්තොත් මම ඒ ජීවිතේ නැති කරගන්න හදන්නේම ආපහු වෙන්න බලාගෙන නෙමෙයි, සදහටම යන්න බලාගෙනයි. මොකද්ද මේ කතාව? ඒ කියන්නේ නිකලෙස් සංඥාව හිතට දාගෙන කෙලෙස් වල ආදීනව දැකලයි මම මේ ජීවිතයෙන් සමුගන්න හදන්නේ. මේ ප්‍රකාශයේ ප්‍රඥාව නැති කෙනෙකුට කොහෙත්ම කරන්න බෑ. තේනවද? උපත ලබන කෙනා මරණයටපත් වෙලා යලි උපතක් කරා යනවා කියන එක හරියට මේ වගේ. මම ඒකට කරුණු කීපයක් කියන්නම්. කූඩැල්ල වගේ. කූඩැල්ල මෙහෙම දිග ඇදලා මෙහෙම ලං වෙලා ආයෙ දිග ඇදෙනවා. සත්‍යය උපත කරා යන්නෙත් එහෙමයි. හරිද? කෙනෙක් උපදිනකොට අපි හිතමුකෝ කෙලින් කියලා. එයා මොකද කරන්නේ? පුළුවන් තරම් කූඩැල්ල වගේ ටික ටික ඔක්කොම එකතු කරගන්නවා. එකතු කරගත්ත දේවල් අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනකොට ආයෙ දිග ඇදෙනවා. ආයෙ මොකද කරන්නේ? ආයෙ පොදි ගහනවා. ආයෙ නැති වෙනවා. ආයෙ පොට්ටනි ගහනවා. ආයි නැති වෙනවා. ආයි පොට්ටනි ගහනවා. තවත් පැත්තකින් අතරවසේ වවුලෙක් වගේ. වවුලගේ තටු හරි හයියයි. හරි ජව සම්පන්නයි. නමුත් වවුල තැනකට ගිහලා එල්ලුනොත් එල්ලුනාම තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ වවුල එල්ලුනාම කියලා. සාමාන්‍යයෙන් ඔය නිකන් ඔය එල්ලෙන චරිත තියෙනවනේ. වවුල වගේනේ. අපේ විඥානයේ තියෙන ස්වභාවයක් වඳුරු ස්වභාවයක්. අපි එක අත්තක් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අත්ත අතහැරලා තවත් අත්තකට පනිනවා. හැබැයි පයින්නේ අත්තකටමයි. අත්තකින් අත්තකට පනින්නේ. ලෝක සත්‍යය උපතකින් උපතක් කරා යන්නේ. උපතකින් නිවනක් කරා යනවා නෙමෙයි. එහෙනම් උපතකින් උපතක් කරා යන්නේ. කියන්නේ ජරා මරණ වලින් අජරාමර බවට නෙමෙයි යන්නේ. එහෙනම් ජරා මරණ වලින් ජරා මරණ වෙතම යනවා. එහෙනම් මේකේ වෙනස් බවක් තියෙනවද? වර්ෂන් එක වෙනස්. තේරෙන භාෂාවෙන් කියොත් වර්ෂන් එක වෙනස්. හැබැයි එකම ඔපරේටින් සිස්ටම් එක. Android නම් Android, Mac නම් Mac. හරිද? එකම ඔපරේටින් සිස්ටම් එක වර්ෂන් එක වෙනස්. හරිද? ඒ කියන්නේ මිනිස්සයා දෙවියෙක් වුණා කියලා ඒ දිව්‍ය ජීවිතයට ලැබෙන නිවන් දකින්න නෙමෙයි. ජරා මරණ වලටපත් වෙන්නයි. බ්‍රහ්ම ලෝකේ ගියා කියමුකෝ. ඒක බ්‍රහ්ම ලෝකේ තියෙන ජරා මරණ. ඒ කියන්නේ විනාශ වෙලා මියදෙන ජීවිතයක් ලැබෙන්නේ. දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත්, මිනිසුන් වන අපටත්. අනිකුත් සත්ව සංනිවාස වල ඉන්න සියලු සත්වයන්ට. එහෙනම් මේකෙන් පැනගන්නේ කොහොමද? මේකෙන් පැනගන්නයි මේ ධර්මයේ තියෙන්නේ. මේකෙන් පැනගන්නයි මේ ධර්මයේ තියෙන්නේ. දැන් මේ කතාව යම් පමණකින් හරි ඔබට වැටහෙනවද? සාරිපුත්තයන් වහන්සේ පවසන මෙහෙම ආශ්මතුනි. මම ඔබ වහන්සේගෙන් කරුණු ටිකක් අහන්නම්. හැබැයි ඔබ වහන්සේ මට කැමැත්ත දෙනවා නම් විතරයි. දැන් චන්න තෙරුන් වහන්සේගෙන් අහනවා. ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්න ටිකක් අහන්න කැමතියි. හැබැයි ඔබ වහන්සේ මට අවසර දෙනවා නම් විතරයි. එහෙනම් බලෙන් ධර්මයේ ගිල්ලනවද? බලෙන් ධර්මයේ දෙන්න පුළුවන්ද? බැහැ. ධර්මයේ හිතට යන්න නම් පුදුමාකාර ස්වාධීන චින්තනයක් තියෙන්න ඕනේ. බලහත්කාරයෙන් වෙන වෙන දේවල් කරන්න පුළුවන්. බලහත්කාරයෙන් ධර්මයේ දෙන්න බෑ. බලහත්කාරයෙන් කවන්න පුළුවන්. බලහත්කාරයෙන් පොවන්නත් පුළුවන්. බලහත්කාරයෙන් කොහෙට හරි එකගෙන යන්නත් පුළුවන්. හැබැයි බලහත්කාරයෙන් අවබෝධය දෙන්න බෑ. පැහැදිලිද? ධර්මයේ යන්නෙම ස්වාධීන මනසකට. සාරිපුත්තයන් වහන්සේ පවසනවා ආශ්මතුනි. ඇස කියලා ස්වභාවයක් තියෙනවා. කන කියලා ස්වභාවයක් තියෙනවා. නාසය කියලා ස්වභාවයක් තියෙනවා. දිව කියලා ස්වභාවයක් තියෙනවා. කය කියලා ස්වභාවයක් තියෙනවා. මනස කියලා ස්වභාවයක් තියෙනවා. කොහෙද මේ ස්වභාවයන් තියෙන්නේ? කොහෙද තියෙන්නේ? තමන් තුළ. කොහෙද තියෙන්නේ? තමන් තුළ. දැන් අපි මම කියලා කියන්නේ මොනවටද? දැන් අපි මම කියලා කියන්නේ මොනවටද කියලා කියමුකෝ. අපි මම කියන්නේ ඇහැට. මම කියන්නේ කනට. අපි මම කියලා හඳුන්වන්නේ නාසය. අපි මම කියලා හඳුන්වන්නේ දිව. අපි මම කියලා හඳුන්වන්නේ කය. අපි මම කියලා හඳුන්වන්නේ මනස. ඔයිට වඩා දෙයක් හඳුන්වනවද? තේනවද? ඔයිට වඩා දෙයක් හඳුන්වනවා නම් ඒත් ඔය ආයතන හා බැඳිච්ච දෙයක්ම තමයි. එක්කෝ අපි මමත්වයෙන් අල්ලගන්නේ ඇහෙන් දැක්ක දෙයක්. කනෙන් අහපු දෙයක්. නාසයෙන් ආග්‍රහණය කරපු දෙයක්. දිවෙන් රස විඳපු දෙයක්. කයෙන් පහස ලැබපු දෙයක්. හිතින් හිතපු දෙයක්. ඔයිට වඩා දෙයක් අපි මමත්වයෙන් අල්ලගන්නවද? ඇහෙන් දැකපු නැති දෙයක් මමත්වයෙන් අල්ලගෙන ඉන්නවද? කනෙන් අහපු නැති දෙයක්? නාසයෙන් ආග්‍රහණය කරපු නැති දෙයක්? නාසයෙන් ආග්‍රහණය කරපු නැති සුවඳක් ගැන ආසාවක් ඇති වෙනවද? නෑ, අපි මුලින් ඉඳලම යමු. කවදාවත් ඇහෙන් දැකපු නැති කෙනෙක් ගැන හැඟීමක් උපදිනවද? හැඟීමක් උපදින්නේ කවුරු ගැනද? හිතන්නකො මෙහෙම. ඔබට සමාජ මාධ්‍ය ගිණුමක් තිබ්බේ නැහැ. ඔබ කල්පනා කරනවා හැමදෙනාම මූණ පොතේ ඉන්නවා. මම විතරයි නැත්තේ. ඔන්න එයත් ගිනුමක් ආරම්භ කළා. දැන් මිතුරන් එකතු වෙනවනේ. හරිද? දැන් මිතුරන් එකතු වෙනකොට ඔන්න ඒ අයගේ ඒයි පින්තූර දානවා, විස්තර දානවා. හරිද? දැන් ඔන්න අර මූණු පොතේ විස්තර නැති කාලේ හරිද Tamanට අපි හිතමුකෝ මානසික සාමයක් සැනසීමක් නිදහසක් තිබුණා ලොකු බැඳීමක් තිබ්බේ නැහැ අලුත් යාළුවෝ ගොඩක් හිටියෙත් නැහැ දැන් සමාජ මාධ්‍ය ගිණුමක් පටන් ගන්නතර පස්සේ අලුත් යහළු යෙහෙලියන් අතර එයාගේ විස්තර එක්ක අපේ හිත දැන් ඒවට ඇදෙනවද නැද්ද ඇලෙනවද නැද්ද බැඳෙනවද නැද්ද එයා කලින් දාපු එකට ලයික් කරා කමෙන්ට් එකක් දාලා තිබ්බා එයාගේ වෝල් එකේ ෂෙයා කරලා තිබ්බා ඇයි මම මෙච්චර හොඳ පින්තූරයක් දාලා එයා ලයික් එකක් දෙන්නේ නැත්තේ ඔන්න ලයික් ලෙඩක් එනවා ඔන්න කමෙන්ට් ලෙඩක් එනවා ඔන්න ෂෙයා ලෙඩක් එනවා වෙන්න බැයිද ගිනුමක් නැති කෙනෙකුටත් ඒ ලෙඩේ තියෙනවද මේ තේරෙනම සරලම භාෂාවෙන් මම මේ කියන්නේ. ගිනුමක් නැති කෙනාට ඒ ලයික් ලෙඩක් තියෙනවද? කමෙන්ට් ලෙඩක් තියෙනවද? ෂෙයා ලෙඩක් තියෙනවද? එහෙනම් ලෙඩේ දාගන්නේ කවුද? තමන්මයි. ලෙඩේ දාගන්නේ අපිමයි. එහෙනම් අපි මේ කරන්න ඕන ලෙඩ දාගන්න එකද ලෙඩ නැති කරගන්න එකද? කියන්න බලන්න. නමුත් ලෝකයා කොහෙදෝ යන ගමනක ලෝකයක් කොහේදෝ යන ගමනක ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ මේ උත්තම ශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට පවසනවා. චන්න. ඔබ ඇස කන නාසය දිවකය මනස පිළිබඳව හිතනවද? මේවා මගේ. මේවා තුල ඉන්න කෙනා මම. මේ ඇස කන නාසය දිවකය මනස මට ඕන විදියට පවතින්න ඕන කියලා ඔබ හිතනවද? ඒතර කියනවා සාරිපුත්තයන් වහන්සේ මට මේ ඇස කන නාසය දිවකය මනස ගැන හිතෙන්නේ මේවා මගේ නෙවෙයි කියලයි. මේ තුල මම නැහැ කියලයි. මේවා මට පාලනය කරන්න බෑ කියලයි. දැන් බලන්න බුද්ධ ශ්‍රාවකයෙකුගේ අවබෝධය හරිද? දැන් මේ ගිලන් වුණාට පස්සේ දෙනවා මානසික බෙහෙත් දෙනවා මානසික බෙහෙත්. දැන් අපිත් කෙනෙක් ගිලන් වුණාට පස්සේ ඒ කෙනා බලන්න යනවනේ. මොනවද අපි බලන්න අරගෙන යන්නේ? කෝලි කුට්ටු. මෝල්ට්. මාමයිට්. නේද? එතකොට විවිධ සුප් වර්ග. කැඳ වර්ග. අපි අරගෙන යනවනේ. ඇතැමෙට පත්තරයකුත් අරයි යනවා. ප්‍රයිවට් හොස්පිටල් එකක නම් ගලෙම තමන්ගේ ඒ අදාළ රූම් එකට ටීවී ස්ක්‍රීන් එකකුත් හයි කරලා තියෙනවා. මැච් එක නම් මැච් එක. මියුසික් නම් මියුසික්. වීඩියෝ නම් ඒ කියන්නේ මේ මූවිස් නම් මූවිස්. නිවුස් නම් නිවුස්. මානසික ඖෂධය හරියට ලැබෙන්නේ හරිද? දැන් බලන්න මේ ගිලන් වෙච්ච මොහොතක බරපතල විදිහට අසනීප වෙච්ච මොහොතක දැන් චන්න ස්වාමීන් වහන්සේ කිව්වා ඔළුව පැලෙන්න වගේ බඩ නිකන් කීතු කීතු යන්නට කැක්කුමයි ඇඟ පුරා වාතයක් දුවනවා ඇඟේ නිකන් 10 ගිනි කබලකට ගිනි අඟුරු වලකට දාලා තවනවා වගේ එහෙම තමන්ගේ අසනීපය ගැන පවසද්දිත් ඒක නේන්නම් ආශ්මතුනි මං එහෙනම් සව් ටිකක් හදාගෙන නම් කියලා නෙමෙයි කිව්වේ තේනවද මම සව් ටිකක් හදාගෙන ඉන්නම් කියලා නෙමෙයි කිව්වේ. බාර්ලි හොඳයි කියලා නෙමෙයි කිව්වේ. දැන් අපි නම් කියන්නේ එහෙමනේ. ඔය ඇගේ 1000ට මම බාර්ලි තමන් එන්න. සව් හදන් එන්න. පිපිඤ්ඤයි වැටකොළුයි සාරණයි නිවිති එකට දාලා හදාගෙන ඉන්නම්. නිවිලම යන්න. ඒක වරදක් නෙමෙයි. ඒ අපේ ප්‍රඥාවේ තරම. අපිට එතන කරුණාවක් තියෙන අනුකම්පාවක් තියෙනවා. හරිද? දැන් මෙතන සාරිපුත්තයන් වහන්සේ පවසනවා ආශිපුතුනේ මමත්වයක් තිබ්බොත් තමයි සැලීමක් තියෙන්නේ. මමත්වයක් නැත්තම් හිත කඩා වැටෙන්නේ නැහැ. එහෙනම් දැන් මම ඔබෙන් අහන්නේ ඔබේ හිත කඩා වැටෙන්නේ කුමක් නිසාද? ආය අහනවා. ඔබේ හිත කඩා වැටෙන්නේ කුමක් නිසාද? මොකක් නිසාද? මමත්වේ නිසා. ඔබ මමත්වයෙන් හඳුන්වන්නේ මොකද්ද? මොනවද? ඔබ මමත්වයෙන් හඳුන්වන්නේ මොනවද? මොකක්ද? මේ ජීවිතේනේ. ජීවිතය කියන්නේ මොනවද? ජීවිතය කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. කොච්චර කාලයකටද? මමත්වයෙන් මේ පරිහරණය කරන ජීවිතේ කොච්චර කාලයකටද? අවුරුදු 80කට අඩුවෙන්. එතකොට ඔබ දන්නවා අනිවාර්යෙන් ඔබ මියදෙනවාමයි. මියදෙන කෙනාගේ නම මොකද්ද? මමද? මැරෙන කෙනා මමද? මැරෙන්නේ මගේ දේවල්ද? නේ? මැරෙන කෙනා මමද? මැරෙන්නේ මගේ දේවල්ද? මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඔබ කල යුත්තේ උන්ට අනිත්‍ය මෙනෙහි කරන එක. කොහොමද අනිත්‍ය මෙනෙහි කරන්නේ? කාරණා හයක් තියෙනවා. ජීවිතය හා බැඳී පවතින අපි මගේ නොවන දෙයක් මගේ කියලා හිතාගෙන ඉන්නවා. මගේ නොවන දෙයක් මගේ කියලා හිතාගෙන ඉන්නවා. මොනවද ඒ කාරණා හය? ඇස කාගේද? මගේ නොවේයි. කන කාගේද? මගේ නොවේයි. නාසය කාගේද? මගේ නොවේයි. දිව කාගේද? මගේ නොවේයි. කය කාගේද? මගේ නොවේයි. මනස කාගේද? මගේ නොවේයි. ඇයි මේක මගේ නොවේයි කියලා අපි හිතන්නේ? අපි බලන්න මගේ නොවේයි කියලා හිතන එක තාර්කික දෙයක්ද? හිතුවක්කාර අදහසක්ද? එහෙම නැත්නම් යථාර්ථයක්ද? මගේ නොවේ කියන ඒ අදහස මුසාවක්ද සත්‍යක්ද? මම ආය අහනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස මගේ නොවේයි, මගේ නොවේයි, මගේ නොවේයි, මගේ නොවේයි, මගේ නොවේයි. මේ තුල මම කියලා කෙනෙක් නැහැ. එහෙනම් මම නොවේයි, මම නොවේයි, මම නොවේයි, මම නොවේයි. මට අයිති නැත, මට අයිති නැත, මට අයිති නැත, මට අයිති නැත. හරිද? එතකොට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මගේ නෙවෙයි නම් මේ තුල මම නැත්තම් මේක මට පාලනය කරන්නත් බැරි නා. ඒ කියන්නේ නැසිලා වෙනසලා යනකොට මට ඒ නැසී වෙනසී යාම නවත්තන්නත් බැරි නා. එහෙනම් මේ ජීවිතේ හිමිකරුවා කවුද? ඇත්තෙම හිමිකරුවෙක් ඉන්නවද? මවාගෙන ඉන්නවද? ඒ මවාගෙන ඉඳීමට තමයි මුලාව කියලා කියන්නේ. ඒ මුලාවට තමයි මෝහය කියන වචنين හඳුන්වන්නේ. මුලාව හඳුන්වන්නේ මොන වචනේන්ද? මෝහය. එහෙනම් පින්නතුනි මේක සත්‍යයක් හැටියට මුලින්ම ශ්‍රද්ධාවට එන්න ඕනේ. මුලින්ම ඇති වෙන්නේ අවබෝධය නෙමෙයි. මුලින්ම ඇති වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කෙනා ප්‍රඥාව කරා යනවා. එහෙනම් ශ්‍රද්ධාවට පෙරගාමීව තියෙන්නේ මොකද්ද? මේ ප්‍රඥාවට පෙරගාමීව තියෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නේ කියන්නේ පණිවිඩේ විශ්වාස නොකොට අවබෝධ කරන්නේ නැහැ. ඒක මේ වගේ. ඔබට කියනවා මේ ගාලු පාරේ ගියාම කතරගමට යන්න පුළුවන්. කිරිවිහෙර වඳින්න. හරිද? දැන් ඔබ කිරිවිහෙර දැකලා නැහැ. කිරිවිහෙට ගිහිල්ලා නැහැ. හැබැයි විශ්වාසවන්ත කෙනෙක් නම් ඔබට පාර කියන්නේ. ඔයා ගාලු පාරේ දිගටම යන්න. ඔයාට කතරගමට යා ගන්න පුළුවන්. කිරිවිහෙර වඳින්න පුළුවන් කියලා. අපි මුලින්ම යන්නේ කිරිවිහෙර දැකලාද? අර කිව්ව කෙනාගේ වචනේ විශ්වාස කරලාද? අපි නිවන දැකලා යනවා නෙමෙයිනේ. අපි මාර්ගඵල දැකලා යනවා නෙමෙයි. නේ? එහෙනම් අපි මුලින්ම කරන්නේ මොකද්ද? විශ්වාස කරලයි මේ ගමන යන්නේ. එහෙනම් මුලින්ම කරන්න ඕනේ විශ්වාස කරන එක. බොහෝ විට අපිට නැත්තේත් මොකද්ද? විශ්වාසය. ඉතාලියට බෝට්ටුවෙන් යනවා. ඉතාලිය දැකලා නැහැ. බය වෙන්න එපා මහත්තයා. බය වෙන්න එපා මැඩම්. අපි ගෙනහිල්ලා බස්සන්නම් කියලා. ඇතැම් අය යනවා. ඇතැම් අය ගිහිල්ලා ආපහු පුත්තලන් දිහා බස්සනවා. තේනවද? ඕස්ට්‍රේලියාවට යනවා බෝට්ටුවෙන්. එහෙම ගියායි ඉන්නවා. ඕස්ට්‍රේලියාව දැකලා නෙමෙයි. නේ? හැබැයි අහලා තියෙනවා දැකලා නැහැ. ඕස්ට්‍රේලියාව ස්පර්ශ කරලා නැහැ. නමුත් දිවි පරදුවට තියලා යන්නේ නැද්ද මිනිස්සු? ඇයි දෙයියනේ එහෙනම් අපිට මේක කරන්න බැරි? නිවන දකින්න ඕනේ නැහැ. හැබැයි අපි නිවන ගැන අහලා තියෙනවා. නිවන් සැප කියලා එකක් අපි අත්දකලා නැහැ, අහලා තියෙනවා. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? ඇස අනිත්‍යයි කියලා හිතන්න ඕනේ. ඒක ඇත්තක්. ඒක බොරුවක් නෙමෙයි. කන අනිත්‍යයි. ඒක ඇත්තක්. බොරුවක් හිතනව නෙමෙයි. නාසය අනිත්‍යයි. ඒක ඇත්තක්. දිව අනිත්‍යයි. ඒක ඇත්තක්. කය අනිත්‍යයි. ඒක ඇත්තක්. මනස අනිත්‍යයි. ඒක ඇත්තක්. අපි හිතමුකෝ අපි අනිත්‍යයි කියන එක හිතුවේ නැහැ කියලා. ඒත් නිට්ටයද අනිත්‍යද? අපි අනිත්‍යයි කියලා හිතුවේ නැතත් අනිත්‍යයි තමයි. එහෙනම් මේක හිතන එකේ වාසිය තමයි නිකම්ම නිකං හිස්සටින් මැරෙන්නේ නැතිව යම් අවබෝධයක් ලබාගෙන අපිට මිය දෙන්න පුළුවන් අනිත්‍ය ධර්මතාවය තේරුම් ගත්තොත්. පැහැදිලිද? එහෙනම් මේකේ යම් ගැඹුරක් තියෙනවා. එහෙනම් අර තොත්ත වෙලා බෑ. හොරතල් වෙලා බෑ. ලාමක වෙලා බෑ. බොළඳ වෙලා බෑ. මේකට තියෙන්න ඕනේ නිර්භීත බවක්. ශක්තිමත් පෞරුෂයක්. හොඳ දැක්මක්. හොඳ ආකල්ප. ඊටම ගැලපෙන දේවල් කියවන්න බලන්න. ඊටම ගැලපෙන දේවල් අහන්න. ඒකට අනුබල දෙන අය ඇසුරු කරන්න. එතකොට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ. පැහැදිලිද? අන්න ඒ ධර්මාභෝධය ලබන්නට අමා නිවන් සුව සාක්ෂාත් කරගන්නට ඔබ හැම දිනාටම පින පෑදේවා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. පුණ්‍ය අනුමෝදනාව. තල්පිටිය ලියෝන් සිල්වා මාවතේ පානදුර තල්පිටිය ලියෝන් සිල්වා මාවත නිවසේ පදිංචි ප්‍රියන්ත ලියන ආරච්චි මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනායකට එක්ව අද මෙම ගම් දෙසුමට දායකත්වය ලබාගෙන මහා පිනක් අනුස්මරණීය පිනක් සිද්ධ කරගන්නට යෙදුණා. ප්‍රියන්ත ලියන ආරච්චි මහත්මයා ප්‍රධාන පවුලේ සදැහැතියන් මේ පින්කම සිදු කොට බලාපොරොත්තු වෙනවා. මීට වසර 4කට පෙර පරලොස්සපත් වූ ඇති රෂාන් හංසන ලියන ආරච්චි පුතණුවන්ට මීට වසර 3කට පෙර පරලොස්සපත් වූ ඇති විතරණගේ සෝමාවති මෑණියන්ට මීට 40 වසරකට පෙර පරලොස්සපත් වූ ඇති කරුණාසේන ලියනාරච්චි පියාණන්ට ඒ.ජී. එමිනෝනා උපාසිකා මාතාවට නමින් පරලොස්සපත් වූ ඇති දෙපාර්ශ්වයේම සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට ප්‍රශාන් හංසන පුතුණුවන් ඇතුළු නම් සඳහන් කළ හැම දෙනා මේ පින් අනුමෝදන්න පරලෝක වශයෙන් සුවපත් වෙත්වා සපවත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියමු. ප්‍රියන්ත ලීනාරච්චි මහත්මයාටත් එල්සී ලීනාරච්චි මෑණියන්ටත් කවීන් ලීනාරච්චි පුතණුවන්ටත් මල්කාන්ත ලීනාරච්චි මහත්මිය අසනීපයෙන් පසු වෙනවා. එතුමියට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ඉන්ද්‍රාණි මානෙල් මහත්මියටත් නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. මේ අවස්ථාවට සහසම්බන්ධ වෙච්ච සියලු ඔබගේ ඥාති හිතයිශීන්ටත් තෙරුවන්ගේ අනන්ත පිහිට ආරක්ෂාව සැලසේවා. ධර්මදේශකයන්න් වහන්සේටත් සෙත්පතමින් ආශිර්වාද කරන අතර පින්කමට උදව්පකාර කළ සියලුම දෙනාටමත් යම් කෙනෙක්ට පින්කමට සම්බන්ධ වෙන්නට නොහැකි වුණා නම් ඒ හැම දිනාටමත් උතුම් ධර්මයේ පිහිට පිලිසන ලබන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වේවා, වාසනා වේවා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම නමින් පරලෝසපත් ඇති සියලු ඥාතීහු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උත්තරීතර ගුරු දේවෝත්තමයන්න් වහන්සේලා වර ප්‍රමුඛ ශාසන භාරධාරී ගරුතර මහා සංඝරත්නයේද මේ පින් අනුමෝදන් වෙත්වා. ඈතගම බෝසත් මෞපිය සෙවණේ නිර්මාතෘවර පූජනීය අපගේ කල්යාණ මිත්‍ර මලේගොඩ නන්ද නායක ලොකු හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ විහාරවාසී සදා වන්දනීය මහා සංඝරත්නයටත් වත්මන තුල බෞද්ධ මාධ්‍යජාලයේ නායකත්වයේ සපයන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් බෞද්ධ සමස්ත කාර්ය මණ්ඩලයටත් උතුම් ධර්මයේ පිහිට පිළිසරණ ලැබේවා ලැබේවා ලැබේවා. අප හැමගේ දෙමාපිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිෂීන්ට දූලා පුතාලට ලෝකේ පුරා වෙසෙමින් උතුම් බුදුබණ ශ්‍රවණය කරපු බෞද්ධ හැමදෙනාටමත් උතුම් ධර්මාබෝධයෙන් සැනසීම ලබන්නට මේ අග්‍රගණ්‍ය ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසලය මහෝපකාරී වෙත්වා. දෙවියන්ට පින් දීමට මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැමදෙනාටම තෙරුවන් සරණයි.